දෙදස් විස්ස ඒලෙවෙල් නවනිර්දේශයේ පැරණි නිර්දේශ දෙකේම 17 වෙනි ගාන හරි මෙතන තියෙන මෙහෙම කෝෂය මෙහෙම තියා අභ්‍යන්තර ප්‍රතිරෝද බිඳුවයි විද්‍යුත්ගාමක බලය E0 හරි එතකොට මෙතනින් තියෙනවා R කියලා ප්‍රතිරෝධයක් හරිද එතකොට මේක A ඊළඟට මෙතන B හරි දැන් අපිට කියන මෙහෙම කතාවක් හොනේ මෙතන සිජයක් තියෙනවා මෙතන ආරපතරෝදයක් තියෙනවා මෙතන B ලක්ෂය මෙතන A ලක්ෂය මෙතනින් සම්බන්ධ කරලා තියෙන මෙහෙම කෝෂයක් E කෝෂයක් සම්බන්ධ කරලා තියෙනවා මෙතනින් ගැල්වනෝමීටරයක් තියෙනවා මෙතනින් අර සිජයක් තියෙනවා 1 ohm ප්‍රතිරෝධයක් තියෙනවා ඊළඟට මෙතනින් තියෙනවා මෙහෙම මෙහෙම ගිහිල්ලා මේ හරියටද සම්බන්ධලා තියෙනවා J ලක්ෂයට J කියලා ලක්ෂයක් මෙහෙම මාක් කරලා තියෙනවා හරි නේද හරි දැන් කියන කතාව බලමු AB විභවමාන කම්බියේ දිග සෙන්ටිමීටර 600ක් හා ප්‍රතිරෝධය 6 ohm වේ මෙන්න මේ කම්බියේ දිග සෙන්ටිමීටර 600යි හරිද සෙන්ටිමීටර 600යි ප්‍රතිරෝධය 10 ohm 10 ohm ප්‍රතිරෝධයක් තියෙනවා R කියන්නේ ප්‍රතිරෝධ පෙට්ටියක්. R හි අගය 70 ohm සකස් කළ විට මේක 70යි ohm වුණාම සන්තුලන දිග 280යි. හොඳේ? සන්තුලන දිග 280යිලු. ඒ කියන්නේ සන්තුලන දිග අරන් තියෙන ඔයාලට පේනද මෙතන ඉඳන් කියලා මේ මෙතනයි මෙතනයි විභවාන්තරයේ තමයි මෙතෙන්ට බැලන්ස් වෙන්නේ. හරි නේද? මෙතන මේ 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 කෝෂයේ බැලන්ස් වෙන්නේ මෙතනයි මෙතනයි විභවන්තර මේ මෙන්න මේ දිගට මේ සන්තුලන දිග කිව්ව 280යිලු. දැන් පොඩක් දන්න ටික ලියාගමු හරිද? මෙතනයි මෙතනයි විභවන්තරේ E සමානයි මේ සන්තුලන දිග 280 නම් ඒ වෙලාවේදී විභවමාන්නියතේ K1 කියමු. විභවමාන්නියතේ K1 වරක් 280යි සෙන්ටිමීටර් හරිද? කොහොමද ලියාගත්තා? එයි මම විභවමාන්නිතේ K1 කියලා දැම්මේ. මට තේරෙනවා මේ ප්‍රතිරෝධය වෙනස් කරනකොට විභවමාන්නිතේ වෙනස් වෙනවා. මොකද හේතුව මේ ප්‍රතිරෝධය වෙනස් කරන මේ පරිපථයේ ධාරාව වෙනස් වෙනවා. ධාරාව වෙනස් කරන මේ විභවමාන කම්බියේ මුළු විභවාන්තරය වෙනස් වෙනවා. මුළු විභවාන්තරය වෙනස් කරනකොට ඒකී දිග විභවාන්තරය වෙනස් වෙනවා. ඒ නිසා තමයි මම මෙහෙම එකක් දැම්මේ. තේරුණානේ වැඩේ. එතකොට ගොයියාවරණී ඊළඟට කියනවා ප්‍රතිරෝධ පෙට්ටියේ ප්‍රතිරෝධය 80ක් කරාම නැවත සන්තුලනයක් ලැබීම සඳහා ජේසර්පණ යතුර පෙර පිහිටු මේසිට කොප්පණ දුරකට ගෙන යයි. කලින් පිහිටු මේ ඉඳන් කොච්චරක් ගෙනියන්න උදහන? 280 ඉඳන් කොච්චරක් ගෙනියන්න? එතකොට මං හිතනවා මෙයා 80 කරාම ඒත් මට සන්තුලනය කරන්න වෙන්නේ මේ කෝෂේම තමයි. ඒ වෙලාවේදී විභවමාන්නියතේ K2 වරක් 280 ධන L මම මොකද කරේ? කොච්චර දිගක් අමතරව ගෙනියන්න ඕනද කියලා ලියාගත්තා. දැන් මට මේක සුළු කරන්න ඕනේ. සුළු කරද්දී K1 K2 දෙකට ආදේශ කරගන්න වෙනව නේද? ඒතර මේ දෙක ඔයාලට පේනව ඇති. මේ දෙක සමානයිනේ පුතා මේ E වැඩක් නැහැ අපිට මෙතන. සර් K1 වරක් 280 සමාන වෙනව K1 වරක් 280 සමාන වෙනවා K2 වරක් 280 ධන L. දැන් ඔන්න මම මෙහෙම කියන්නම්. K1 කියන්නේ විභවමාන කම්බියේ ඒකක දිගක විභව අන්තරය නේ පුතා. විභවමාන කම්බියේ විභව අන්තරය ලියන්න විභව අන්තර බෙදීම දිගෙන් ගන්න පුළුවන්නේ
ඒකක දිගක විභවාන්තරය. ඉතින් විභවමාන කම්බි විභවාන්තර ලියන්න පුළුවන් නේද? මේ විභවමාන කම්බි පත්‍රවල 10යි. නේ? එතකොට ධාරාවරක් ධාරාව I1 නම් පළවෙනි වෙලාවේදී මේ මේකට 70 ඕම් දැම්මමනේ R 70 ඕම් පිට තමයි මේක. R 80 ඕම් පිට තමයි මේක. ඉතින් මේක 70 වෙලාවේදී ධාරාව I1 නම් I1 වරක් නේ ධාරාවරක් ප්‍රතිරෝධය නේද විභවාන්තරේ මුළු විභවාන්තරේ. බෙදනවා මුළු විභවාන්තරේ බෙදනවා දිගින්. දිග ලියන්න ඕනත් නැහැ අපි නියම ඉදින්. 600 සෙන්ටිමීටර ලියමු. 280. හරිනේ? ධාරාවරක් විභවාන්තර. ඊට පස්සේ K2. K2 කියලා කියන්නේ ධාරාවේ වෙලේ I2 නම් මේ කියන්නේ මෙතන 80ක් දුන්නාම දැන් යන ධාරාව I2 නම් I2 වරක් ධාරාවර ප්‍රතිරෝධය තමයි විභවමාන කම්බි අග්‍රතර විභවාන්තරය. බෙදුවා මුළු දිගෙන්. වැඩි කරා එහෙම 280 දනෙල්. හරිනේ? මෙන්න මේ K2 වෙනකොට මේක ලිව්වා. මේ ඒකක දිගක විභවාන්තරය කියන්නේ මුළු විභවාන්තර බෙදෙන දිග. ඇත්තටම මේ දෙක කැපෙනෝනේ ඒක හිඳ තමයි මම කිව්වේ ලියන්න ඕනේ නැහැ කියලා. මේ දෙකත් කැපෙනෝනේ. ඇත්තට මේ දෙක ලියන්න ඕනත් නැහැ. හරියට තේරෙනවා නේද? ඒක කරන් ලියන්න ඕනේ නැහැ ඇත්තටම. I1 කියන්නේ ධාරාවනේ. ධාරාව කියලා කියන්නේ විද්‍යුත්ගාමක බලය E0 මෙයාගේ බෙදීම මේ පරිපථයේ තියෙන මුළු ප්‍රතිරෝධය. මෙතන 70ක් තියෙනවා විභවමාන කම්බි 10ක් තියෙනවා. 70 දන 10. හරිද? වරක් 280 සමානයි I2 කියලා කියන්නේ මේ මෙතන 80 දැම්මමනේ. එතර විද්‍යුත් ගාම බලය E0 බෙදීම 80 දන 10. හරි මෙතන 80යි විභවමාන කම්බි 10යි. හරි? වරක් 280 දන L. අන්න වැඩි. E0 T0 කැපි යනවා. ඒවල යන්න ඕනේ නැහැ හරියට තේරෙනවා. මෙතනනො 70 10 80යි 280 බෙදීම 80 සමානයි 280 ධන L බෙදීම 90ට. ඉතින් මෙතන බිඳුව බිඳුව කැපිලා යනවා නේද? එතකොට අපිට එනවා 280 9යි 280 8යි සමාන 8L. එතන 280 සමාන 8L. නේ? එතකොට එනවා 24 3යි 4 5යි. 35ක් සෙන්ටිමීටර වගේ බලන්න එනවද කියලා? සෙන්ටිමීටර 35ක් වගේ. 14 3.